ಕರಮುನಕಿ ಮೇ ಮಿಹಿ ತಲಯೇ ರಟಮ ಎಕಟ ಎಕ್ ವನಾದ ದಿನಯೇ ಸಿಯುಸಿಯ ದಹಸಿನ್ ಹದವತ್ ಬೆದುನಾ ಎಕ್ವ ಇಂದಿರಿಯಟ ಯಲಮಗ ಹೆದುನಾ ಇಂದಿರಿಯಟ ಯಲಮಗ ಹೆದುನಾ ಹರಿನ್ ಹರ ಹಿತಿನ್ ಹಿತ ಮುಳು ನಗರ ನಗರ ಗಂಭಿನ್ ವಾಸ ಒಬತ್ ಮವತ್ ಮುಳು ರಟತ್ ರಟ ಅದ ಎಕ್ವ ನಗಮು ಜಯ ಜಯ ಘೋಷ ಹರಿನ್ ಹರ ಹಿತಿನ್ ಹಿತ ಮುಳು ನಗರ ನಗರ ಗಂಭಿನ್ ವಾಸ ಒಬತ್ ಮವತ್ ಮುಳು ರಟತ್ ರಟ ಅದ ಎಕ್ವ ನಗಮು ಜಯ ಜಯ ಘೋಷ ಮಿನಿ ಸಪ್ಕಮ ವಪುರ ದೂವಿಲಿ ಪೊಲೋವೆ ಜೀವಯ ಪತುರ ಮಿನಿ ಸಪ್ ಪೌರ ಸಬೆಂದಿರಟ ರೆಕುನ ಎಕ್ವ ಇಂದಿರಿಯಟ ಯಲಮಗ ಹೆದುನ ಎಕ್ವ ಇಂದಿರಿಯಟ ಯಲಮಗ ಹೆದುನ ಹರಿನ್ ಹರ ಹಿತಿನ್ ಹಿತ ಮುಳು ನಗರ ನಗರ ಮಿನಿಸುನ್ ಅಕರೆ ನಿದಹಸನ್ ಯುಗಯಕ ಸನ ಸುಮ ಪ್ಯಾತಿರೆ ಮಗೆ ರಟ ಆಯತ್ ಅವಧಿ ಗುಣ ಎಕ್ವ ಇಂದಿರಿಯಟ ಯಲಮಗ ಹೆದುನ ಎಕ್ವ ಇಂದಿರಿಯಟ ಯಲಮಗ ಹೆದುನ ಹರಿನ್ ಹರ ಹಿತಿನ್ ಹಿತ ಮುಳು ನಗರ ನಗರ ಗಂಭಿನ್ ವಾಸ ಒಬತ್ ಮವತ್ ಮುಳು ರಟತ್ ರಟ ಅದ ಎಕ್ವ ನಗಮು ಜಯ ಜಯ ಘೋಷ ಹರಿನ್ ಹರ ಹಿತಿನ್ ಹಿತ ಮುಳು ನಗರ ನಗರ ಗಂಭಿನ್ ವಾಸ ಒಬತ್ ಮವತ್ ಮುಳು ರಟತ್ ರಟ ಅದ ಎಕ್ವ ನಗಮು ಜಯ ಜಯ ಘೋಷ ಇಲ್ಲಿ
sana semua terkiring. Maka ada air ini, apa diguna? අපි එන්නට බලාපොරොත්තු වුණේ නමුත් අයහපත් කාලගුණ තත්ත්වේ නිසා අපේ ගුවන් ගමන පැය එකහමාරක් වුණා. ඒ නිසා විශේෂයෙන්ම ඇතිවුණු ප්‍රමාදය ගැන සියලුම දෙනාගෙන් මම සමාව ඉල්ලා සිටිනවා. හිතවත් මිත්‍රවරුනි, ඇත්ත වශයෙන්ම මම සතුටු වෙනවා රත්නපුර මැතිවරණ කොට්ටාසේ තමුන්නාන්සලා අමතල කතා කරන්නට පුළුවන්කම ලැබීම ගැන. ඒ වගේම ඒ විජේතුංග මැතිතුමා ප්‍රමුඛ සියලූම සංවිධායකතුමන්ලට මගේ ස්තුතිය සහ ප්‍රණාමය පුදකර සිටිනවා. ඉතාමත්ම ශක්තිමත් සංවිධානයක් ගොඩනගලා රත්නපුරේ ජයග්‍රාහී ජනරැලියක් පැවැත්වීම ගැනත්, ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ හිතාදර ජනතාවගෙන් මම ඉල්ලීමක් කරනවා. 16 වෙනිදාට රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම ආසන ජයග්‍රහණය කරමින් නව යුගයක් අපේ රටේ උදා කරන්නට තමුන්නාන්සලා සහයෝගය ලබා දෙන්නේ කියලා මං කාරුණිකව ඉල්ලීමක් කරනවා. හිතාදර මිත්‍රවරුනි, මේ ප්‍රදේශයේ ප්‍රචලිත මැණික් කර්මාන්තය වැඩි දියුණු කිරීමේ වගකීම එක එක්කෙනාට මම බාර දෙන්නේ නැහැ, මමම බාර ගන්නවා. එහෙම හොඳයි නේද? මමම බාර ගන්නවා. මෙදා පාර මැණික් කර්මාන්තයේ සියලුම පාර්ශ්ව කරුවන්ට මම බාර දෙනවා වගකීම. ඔබතුමන්ලා කැමති සභාපතිවරයාගේ නම ඉදිරිපත් කරන්න මම පත් කරන්නම්. මම දේශපාලන පත්වීමක් දෙන්නේ නැත. ඒකෙන් මම අදහස් කරන්නේ මැණික් කර්මාන්තයේ පිළිබඳ කැක්කුමක් තියෙන, දැනුමක් තියෙන, හැකියාවක් තියෙන, ඉතාමත්ම කෙටි කාලයක් තුළින්
මැණික් කර්මාන්තය ඉහළටම ගෙනියන්න පුළුවන්. මැණික් කර්මාන්තය නම් කරන සුදුසුම පුද්ගලයා මම පත් කරනවායි කියලා මේ අවස්ථාවේ පොරොන්දුක් වෙනවා. ඒ වගේම මම කියන්න කැමති පතල් කර්මාන්තේ නියලී සිටින ඒ සියලු දෙනාට බලපත්‍රයක් ගන්නට වැඩක් කරන්න ගියම හැම තැනම රස්සියාදු වෙන්න වෙනවා. මම ජනාධිපති වුණු වහාම ඒ රස්තියාදුව නතර කරනවා. නතර කරලා පරිසරයට හානියක් නොවන ආකාරයට ඔබතුමන්ලාගේ පතල් කර්මාන්තේ කරගෙන යන්නට හැම මිනිත්තුවෙන් මිනිත්තුවට ආරක්ෂකංශ කඩාවැදෙන යුගයේ නතර කරලා නියමිත ක්‍රමවේදයට පරිසරයට හිතයිශීව මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නට අපි කටයුතු කරනවා. මිත්‍රවරුනි, පතල් කර්මාන්තේ නියැලී සිටින ඒ කම්කරු පරපුරේ රක්ෂණ ආවරණ වැඩසටහනකුත් ක්‍රියාත්මක කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රජයේ ඉඩම්වල දේවාලගම් පනත යටතේ තිබෙන ඉඩම්වල පරිසරයට හානියක් නොවන ආකාරයට, සංස්කෘතියට හානියක් නොවන ආකාරයට ඔබතුමන්ලාගේ පතල් කර්මාන්තය කරගෙන යන්නට අපි අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම විශාල පිරිසක් මැඩගස්කර් යනවා මේ කර්මාන්තය කරන්න. ඒ සියලුම දෙනාට පහසුකම් ලබා දෙන්නට අපි කටයුතු කරනවා. මිත්‍රවරුනි, රත්නපුරේ ජනතාව, දිස්ත්‍රික්කයේම ජනතාව 16 වෙනිදාට මාව ජයග්‍රහණය කරනකොට මම ඔබතුමන්ලට පොරොන්දු වෙනවා සති 4ක් ඇතුළත රත්නපුර අන්තර්ජාතික මැණික් කර්මාන්ත මධ්‍යස්ථානය ආරම්භ කරලා ඔය අඹගහ යට ඔරලෝසු කණුව ළඟ දෙමුවාවත ඒ ව්‍යාපාර කටයුතු කර ඇයට විධිමත් මධ්‍යස්ථානයක් අපි ලබා දෙනවයි කියලා මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ වගේම තමන්ගේ මැණික් ගල්වලට ඉහළ මිලක් ලබා දෙන්නට විදේශීය වශයෙන් පැමිණෙන ඒ කණ්ඩායම් වලට අපි දෙන්න පුළුවන් පහසුකම් ලබා දෙනවා. ඒ වගේම ඒ අයව දිරිගන්වලා සහන ලබා දීලා විශේෂයෙන්ම ඔබලාගේ මැණික් ඉහළ මිලකට ලබා දීම සඳහා ඒ කටයුත්තත් මම ඔබතුමන්ලා වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කරනවා. ඒ වගේම මිත්‍රවරුනි, විශේෂයෙන්ම අපි ගත්තොත් තමුන්නාන්සේලාගේ රත්නපුර බල ප්‍රදේශයේ තිබෙන ගැටලු, අපි හැමෝම දන්නවා ගංවතුර ඌදුර නිසා විපතට පත්වන බල ප්‍රදේශ රැසක් තිබෙනවා. ඒ වගේම මේ බල ප්‍රදේශයේ ජනතාව නිවාස ප්‍රශ්නේ විසඳීම සඳහා ලොකු උනන්දුවක් දක්වනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ මේ ඉඩම් සීමාවන් තිබෙන මේ රත්නපුර බල ප්‍රදේශයේ ප්‍රමුඛ අනෙකුත් බල ප්‍රදේශවලට අපි අනිවාර්යෙන්ම මහල් නිවාස යෝජනා ක්‍රම රැගෙන එනවයි කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ වගේම රත්නපුර සිට කුරුවිට නගරයේ සිට දැරණියගල දක්වා මාර්ගය අපි කාපට් කරලා අලුත් මාර්ගයක් බවට සංවර්ධනය කරන්නට කටයුතු කරනවා. ඒ වගේම ඔබතුමන්ලාගේ ඉල්ලුමක් වන මිශ්‍ර පාසලක් ලබා දෙන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා පමණක් නොවේ, විශේෂයෙන්ම වතුකරේ ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ උසස් පෙළ විද්‍යා ගණිත විෂයන් උගන්වන නව පාසල රත්නපුර නව නගරේ දැනට වෙන්කර ඇති භූමියේ ඒ ඉදි කරන්නට මුල්ගල් තියන්ට මමම එනවයි කියලා තමුන්නාන්සලාට කියන්න කැමතියි. ඒ වගේම වාහන තදබදය, ගංවතුරු පාලනය,
ව්‍යාපාර ස්ථාන සඳහා නව ඉඩකඩ ඒ සියලු දේ සහිතව අලුත්ම නාගරික සංවර්ධන සැලැස්මක් තුලින් මේ රත්නපුර නගරය විධිමත් ආකාරයට සංවර්ධනය කරන්නට අපි මුල පුරනවායි කියලා මම මේ අවස්ථාවේ සියලුම දෙනාට කියන්න කැමතියි. ඒ වගේම තමුන්ලාන්සලාගේ නගරේ බයිපාස් මාර්ගයක් වැඩ ආරම්භ කරලා මගේ කාලය තුලදී වැඩ අවසන් කරන්නට මං කටයුතු කරනවායි කියන එක මේ අවස්ථාවේ කියමින් රත්නපුර ජනතාවගේ සිහිනය රුවන්පුර අධිවේගී මාර්ගය සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා හැටියට යථාර්ථයක් බවට පත් කරනවායි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. ඉදවත් මිත්‍රවරුනි, ජාතික වශයෙන් අපි ලොකු වැඩ කොටසක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කරන වැඩ කොටස පිළිබඳව අපි අපේ සංවිධායකතුමන්ලාට මගේ වැඩපිළිවෙල පිළිබඳ ඒ සංගරාව ඒ ප්‍රතිපත්ති අදාළ සංගරාව අපි දැනටමත් දීලා තියෙනවා. තමුන්නාන්සේලාට ගෙන්ගෙට කැන්වසින් වැඩසටහන ඉදිරියක ලැබෙයි. මේක තමයි මගේ ප්‍රතිපත්ති මාලාව. මේ ප්‍රතිපත්ති මාලාව ගැන මම වචනයක් කියන්නට ඕන. මේ ප්‍රතිපත්ති නිර්මාණය වුණේ 1994 ඉඳලා 25 අවුරුද්දක් පොදු ජනතාවත් සමග ගැටිලා පොදු ජනතාව අතර ගැවසිලා පොදු ජනතාවගේ සිතුම් පැතුම් හඳුනාගෙන පොදු ජනතාවගේ දුක කඳුල වේදනාව පිළිබඳව අවබෝධයක් ලබාගෙනයි මම මේ ප්‍රතිපත්ති මාලාව නිර්මාණය කරේ. මෙහි ඇතුළත් වෙලා තිබෙන සියලුම දේවල් මගේම සංකල්ප. මේ අනුන් ලියලා දුන්නු එකක් නෙවෙයි. අනුන් ලියලා දුන්නු කොළ කෑලි මං කියවන්නෙත් නැතේ කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. මිත්‍රවරුනි, කෘෂිකර්මාන්තය කියනකොට අපි වීවගාවට පමණක් සීමා වෙන්නේ නැහැ. වීවගාව, එළවලු පළතුරු වගාව, ගොඩබෝග වගාව, තේපොල් රබර් වගාව, ගම්මිරිස් කරාබු නැටි වැනි කුරුඳු වැනි සුළු අපනයන භෝග වගාව, මේ හැම වගාවක්ම අපි ඉහළ තලයට ගෙනෙන්නට යනවා. මේ හැම වගාවකම නිෂ්පාදනය ඉහළට ගන්නට යනවා. මින් ඉදිරියට අපේ රටේ ආහාර අවශ්‍යතාවය අපේ රටේ නිෂ්පාදනයන් වලින්ම සපුරා ගන්නට ඕන. ඒක අපිට කරන්න පුළුවන් දෙයක්. එතකොට ආනයනය අඩු වෙනවා. අපි අපේ රටේ අවශ්‍යතාවයත් සම්පූර්ණ කරලා අනිවාර්යෙන්ම අපේ භවභෝග නිෂ්පාදන අපනයනය කරන්නටත් කටයුතු කරන්නට ඕන. ඒ සඳහා ගොවි පරපුර දිරිගන්වන්නට අපි කටයුතු කරනවා. ඒ නිසා හිත ආදර මිත්‍රවරුනි, ඉතිහාසයේ ප්‍රථම වතාවට සෑම ගොවි තැනකටම අපි නොමිලේ පොහොර ලබා දෙනවයි කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. එතකොට කුඩා තේවතු හිමියන්ට නොමිලේ පොහොර ටික ලැබෙනවා. රබර් වගාකරුවන්ට නොමිලේ පොහොර ටික ලැබෙනවා. වී වගාකරුවන් වගේම එළවලු පළතුරු භවභෝග තේපොල් රබර් ගම්මිරිස් කරාබු නැටි මේ යනාදී වශයෙන් සුළු අපනයන භෝග හැම වගාවකටම අපි නොමිලේ පොහොර ලබා දෙනවා. හැබැයි ඉවක් බවක් නැතුව නෙවෙයි, රටේ ජාතික ආහාර භවභෝග කෘෂි නිෂ්පාදනය ඉහළටම ගන්න. දෙවෙනි කාරණාව තමයි විශේෂයෙන්ම ඔබතුමන්ලාට කියන්න කැමති සමෘද්ධි වැඩසටහන අපි තවදුරටත් පුළුල් ලෙස ශක්තිමත් කරගෙන ඉදිරියට යනවා. හැබැයි අපේ රටේ දුගී දුප්පත්කම තුරන් කරන්නට නම් මෙහිට වැඩිය වේගවත් වැඩසටහනක් අවශ්‍යයි. ඒ නිසා සමෘද්ධි වැඩසටහන ශක්තිමත් කරමින් ඒ වැඩසටහනට වැඩිපුර ප්‍රතිපාදන ලබා දෙමින් එනමුත් ඉතාමත්ම ඉක්මනින් අපේ රටේ දුගී දුප්පත් භවෙන් සිටින ජනතාවෙන් මුදවා ගැනීම සඳහා අපි සමෘද්ධියයි රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ජනසවියයි දෙකම ලබා දෙන්නට කටයුතු කරනවායි කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ වගේම හිතාදර මිත්‍රවරුනි, විශේෂයෙන්ම ඔබතුමන්ලා දන්න කාරණාවක් තමයි කොළොන්න මැතිවරණ කොට්ටාසේ මගේ පියාණන් ඒ සංචාරයක සිටින අවස්ථාවේදී
එතනදි තමයි එතුමාට සිටිවිල්ලාවේ නිල ඇඳුම් සහ දිවාහාර ලබා දෙන්නේ. අගමැති කාලේ එහෙම සිටිවිල්ලාව ජනාධිපති අපේක්ෂකයා වුණාම ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුල් කරා. ජනාධිපති වුණායින් පස්සේ ඒක ක්‍රියාත්මක කරා. මගේ ප්‍රතිවාදීන් පුද්ගලයාගේ පිටුපස සිටින දේශපාලන කල්ලිය දිවාහාරය 43,00,000 දූ දරුවන්ගෙන් උදුරා ගත්තා. දැන් මමත් මිත්‍රවරුනි වසර 25ක් අත්දැකීම් තිබෙනවා. ගම්නියම් ගම් නගර සිසාරා ඇවිදලා තිබෙනවා. දැන් මමත් ජනාධිපති අපේක්ෂකෙක් වෙලා මමත් මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුල් කරලා තිබෙනවා. 16 වෙනිදාට මේ රටේ ජනතාව අපිව ජයග්‍රහණය කරනකොට නිල ඇඳුම් කට්ටල දෙකයි සපත්තු කුට්ටමයි දිවාහාරයයි මේ තුනම ලබා දෙනවයි කියන එක මම කියන්නට කැමතියි. ඒ වගේම මිත්‍රවරුනි අපේ රටේ යවුන් පරපුරට අපි දැවැන්ත ශක්තියක් ලබා දෙන්න කටයුතු කරනවා. යවුන් පරපුර වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ මට්ටමින් අපි නවීන තාක්ෂණ විද්‍යාල ආරම්භ කරන්නට යනවා. ඒ නවීන තාක්ෂණ විද්‍යාල තුලින් නැනෝ තාක්ෂණය, ජීව තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, ඒ වගේම පරිගණක විද්‍යාව, නවෝත්පාදනය, ඒ වගේම ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය, මේ හැම අංශයකින්ම ජාත්‍යන්තර මට්ටමේ අපි තාක්ෂණ විද්‍යාල ආරම්භ කරලා හැම ප්‍රාදේශීයකම් බල ප්‍රදේශයකම තාක්ෂණ උද්‍යානත් ආරම්භ කරලා අර තාක්ෂණ විද්‍යාලයෙන් ඩිජිටල් තාක්ෂණය පිළිබඳව සමත් වෙන ඒ යෞවන යෞවනියන්ට අර තොරතුරු තාක්ෂණ උද්‍යානයේ ඒ ඩිජිටල් ව්‍යාපාරය ආරම්භ කරන්නට ඉඩම ලබා දෙනවා විතරක් නෙවෙයි ව්‍යාපාරය ආරම්භ කරන්නට මූලික ප්‍රාග්ධනයක් රජයේ අනුග්‍රහයෙන් ලබා දෙනවා කියන එක මං සතුටෙන් කියන්නට කැමතියි. ඒ විතරක් නෙවෙයි අපි රත්නපුර දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම අපි කර්මාන්ත පුරවර ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. මම මේ ස්ථානයේ වාඩි වුණු හැටියේ අපේ AA විජේතුංග ගරු මන්ත්‍රීතුමා මට කිව්වා මට රත්නපුරට ගාමන්ට් ෆැක්ටරියක්වත් ලැබුණේ නැtei කියලා. මම එතුමාට කියන්න කැමතියි රත්නපුරට ගාමන් ෆැක්ටරියක් නෙවෙයි කර්මාන්ත පුරවරයක් අපි ලබා දෙනවා. එහෙනම් හිතාදර මිත්‍රවරුනි අපි මේ රත්නපුර දිස්ත්‍රික්කයේ උපදිසාපති කොට්ටාස 17ක් තියෙනවා. මේ 17ටම කර්මාන්ත පුරවරවල් තාක්ෂණ විද්‍යාල එකකට එක බැගින් කර්මාන්ත පුරවරවල් එකකට එක බැගින් තාක්ෂණ උද්‍යාන එකකට එක බැගින් යවුන් පරපුර වෙනුවෙන් ඒ යුතුයකම ඉෂ්ට කරනවා. එතකොට මිත්‍රවරුනි ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 17 කොළොන්නැඹිලි පිටියේ වලිගේ පොළ ගොඩකවල කහවත්ත නිවිතිකල කලවා නායකම ඇලපාත පැල්මඩුල්ල ඕපනායක බලංගොඩ ඉමුල්පේ රත්නපුර කිරියල්ල කුරුවිට හැලියගොඩ ඔන්න 17ම කිව්වා. මේ 17ටම මගේ ප්‍රතිවාදියට ඕවා කියන්න බෑනේ. ඇයි මහ පොළොවේ නෙමෙයි ඉන්නේ හිටියේ. කැටි වලාකුළු වල හිටියේ. කෙඳි වලාකුළු වල හිටියේ. මම නම් ඉන්නේ තමුන්නාසලත් එක මහ පොළොවේ. පොළොවට පය ගහලා ඉන්නේ. ඉතින් මිත්තවරුනි විශේෂයෙන්ම මේ 17ේම පොඩ්ඩක් හිතලා බලන්න කර්මාන්ත පුරවරවල් 17ක් නවීන තාක්ෂණ විද්‍යාල 17ක් තොරතුරු තාක්ෂණ උද්‍යාන 17ක් නව පරපුරේ යෞවනයාට දැවැන්ත හයියක් මෙච්චර කල් කයිවාරුවට විතරක් සීමා වුණු ඩිජිටල් විප්ලවය රත්නපුර දිස්ත්‍රික්කයේ හැම කොට්ටාසයකටම අපි රැගෙන එනවායි කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ වගේම ත්‍රිරෝද රථ රියදුරන්ට ඇප රහිතව පොලී රහිතව 103ක ණයක් දෙනවා. ත්‍රිරෝද රථ රියදුරන් දසලක්ෂ ගණනින් ඉන්නවා. ඒ අයගේ ජන ජීවිතය ශක්තිමත් කරගන්න. ඒ වගේම අපේ රටේ නිදහස් අධ්‍යාපනය පටන් ගන්නලේ පළවෙනි වසරෙන්
පළවෙනි වසර දක්වා ක්‍රියාත්මක වෙන අධ්‍යාපනයට නිදහස් අධ්‍යාපනයක් නැහැ. සල්ලි දීලා කරන අධ්‍යාපනයක් තියෙනවා. පෙර පාසල් අධ්‍යාපනය. එහෙමත් නැත්නම් මුල් ළමාවිය සංවර්ධන අධ්‍යාපනය. අපේ අලුත් ප්‍රතිපත්තිය තුළ පෙර පාසල් ගුරුතුමියන්ලට, සහය ගුරුතුමියන්ලට, සහය පාලිකාවන්ට රජයේ අනුග්‍රහයෙන් වැටුප් දීමනා ලබා දෙනවා. ඒ වගේම පෙර පාසල වෙනුවෙන් වෙනමම ගොඩනැගිලි, වෙනමම ළමා උද්‍යාන, භෞතික සම්පත්, මානව සම්පත් අංග සම්පූර්ණ කරලා පෙර පාසල් දුවා දරුවට දිවාහාරයක් ලබා දීලා වයස අවුරුදු 3-5 අතර මේ රටේ අධ්‍යාපනයේ ලබන අසරණම දරු පරපුර මේ සජිත් ප්‍රේමදාස රැකගන්නවයි කියලා මම කියන්න කැමතියි. මිත්‍රවරුනි, මම පහුගිය දවසක කාන්තාවන් වෙනුවෙන් ප්‍රඥප්තියක් අස්සන් කරා. කාන්තා ප්‍රඥප්තිය මම නීතිගත කරනවා. ඉතින් ඒක තුල කාන්තාවන්ගේ දුක් ගැනවිලි ඔක්කොම තියෙනවා. කාන්තාවන් මූණ දෙන ඒ සංවේදී ප්‍රශ්න සියල්ලකටම මගේ ළඟ විසඳුම් තිබුණා. විසඳුමුත් අපි ලබා දෙනවා. ඉතින් මේ රටේ 51.8% වන කාන්තාවන්ගේ සංවේදීම ප්‍රශ්නවලට සජිත් ප්‍රේමදාස හොඳින් විසඳුම් ලබා දෙනවට ඇයි අපේ මේ පොහොට්ටු අයියලා මල්ලිලා සහෝදර සහෝදරියෝ ටික ඇයි ඊර්ෂියා කරන්නේ? ඇයි ඊර්ෂියා කරන්නේ? දැන් මං දැක්කා මේ ප්‍රදේශයෙන් බිහි වුණු ගරු ඇමතිතුමියෙකුත් හඬ නගලා මට අපහාස කරනවා. මම අහන්න කැමති ඒ ඇමතිතුමියගෙන් ඔබතුමිය හදවතට එකඟවද කතා කරන්නේ? ඔබතුමිය දන්නේ නැද්ද 51.8% වූ අපේ රටේ කාන්තා පරපුර පාසල් යන දැරියන් කාන්තාවන් විඳින දුක එතුමියට ඒව තේරෙන්නේ නැහැ. එතුමියට ඊර්ෂ්‍යයි, මට ඒක තේරෙන නිසා. ඉතින් මිත්‍රවරුනි, රටේ ජනාධිපතිවරයා කියන්නේ මේ රටේ 51.8% වූ කාන්තාවන්ට මඩ ගහන මිනිස්සෙක් වෙන්න හොඳ නැහැ. කාන්තාවන්ගේ සංවේදී ප්‍රශ්නවලට සවන් දීලා ඒවට විසඳුම් ලැබෙ දෙන්නට ඕන. තමුන්නාසලා දන්නවද මගේ පපුවට වැදුණුම දේ? පපුවට වැදුණුම දේ තමයි අපේ රටේ ගම් නියම් ගම්වල ගැබ් ගැල පිළිකාව හැදෙනවා. මේක නිසා කාන්තාවන්ගේ ජීවිත නැති වෙනවා, වකුගඩු රෝග ඇති වෙනවා, කාන්තාවන්ගේ ජීවිත නැති වෙනවා. ඒ විතරක් නෙමෙයි, ප්‍රජනන අංශෙත් රෝග හැදිලා ඒ කාන්තාවන් මරුමුවට පත් වෙනවා. ඉතින් ඒක පිළිබඳව මගේ හදවතේ දුකක් ඇති වුණා. ඉතින් මට පුදුමයක් නැහැ මේ ප්‍රදේශයේ ඒ ගරු ඇමතිතුමියට අර කොටකෙතන ඝාතනය ගැන තේරුම් නැත්තම් මේක තේරෙයිද? ආ, දැන් කොටකෙතන ඝාතනය රැකපු පුද්ගලයා තමයි කියන්නේ, ආරක්ෂා කරපු පුද්ගලයා තමයි කියන්නේ. රටේ දරුවන්වයි කාන්තාවන්වයි බාර ගන්නවලු. හොඳට තියෙයි බාරගත්තොත්. ඒ විතරක් නෙමෙයි, දකුණු පළාතේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයෙක්, මේක බොරු කතාවක් නෙමෙයි, හොඳට අහගන්න, කාන්තාවන් 100ක් දූෂණය කරලා තමන්ගේ නිවසේ ප්‍රිය සම්භාෂණ උත්සවයකුත් පවත්වනකොට මම අහන්න කැමති, රටේ ආරක්ෂාව භාරව හිටපු පුද්ගලයා මොනවයි කරේ? මොනවද කරේ? මොනවද කරේ? මෙන්න මෙහෙම අහක බලාගත්තා. අහක බලාගත්තා. ඉතින් මේ ඇත්තොන්ට කාන්තාවන්ගේ ප්‍රශ්න තේරෙනවයි කියලා හිතන්නවත් පුළුවන්ද? මම මිත්‍රවරුනේ,
කාන්තාව හෝ වේවා පුරුෂෙක් හෝ වේවා තමන්ගේ ජන ජීවිතයේ මූණ දෙන සංවේදී සාධනීය ගැටලු තියෙනවා නම් ඒව පිළිබඳව කට ඇරලා කතා කරන්නට සජිත් ප්‍රේමදාස බිය වෙන්නේ නැත. කතා කරනවා විතරක් නෙමෙයි මගේ අරමුණ මිනිස්සු ඝාතනය කරන එක නෙමෙයි මිනිස්සු උස්සන එක නෙමෙයි සුදුවැන් සංස්කෘතිය නෙමෙයි මගේ අරමුණ මිනිස් සම්පත රැක ගැනීම මිනිසා ජීවත් කරවීමයි ඒකයි මගේ අරමුණ. මම ඔබතුමන්ලට කියන්න කැමති මගේ රජයක් තුල සුදුස්සාට සුදුසු තැන ලැබෙනවා මගේ පවුලට සම්බන්ධ ඥාතියෙක් කියලා ගෑවුණු පුද්ගලෙක් ආණ්ඩුව පැත්ත පළාතකට මම ගන්නෙ නැහැ ඇමති වෙලා ඉන්න කොටත් ගත්තෙ නැහැ ඇමති වෙලා ඉන්න කොටත් ගත්තෙ නැහැ 16 වෙනි දැන් පස්සේ ගන්නෙත් නැහැ කුසලතාවයේ තියෙන දක්ෂතාවයේ තියෙන හැකියාව තියෙන නිපුණත්වයේ තියෙන වෘත්තිය වේදී ලක්ෂ ගණනක් ඉන්නවා හොඳ දැනුම මිනුම තියෙන දක්ෂතාවයේ තියෙන ලක්ෂ ගණනක් අපේ රටේ ඉන්නවා ඒ හැකියාවට දක්ෂතාවයට අපි අනිවාර්යෙන්ම මුල් තැන ලබා දෙනවයි කියලා මං කියන්න කැමතියි. එන මගේ කතාව අවසන් කරන්නට පෙර උන්චි කතාවක් කියලා මගේ කතාව අවසන් කරන්නම්. මම මගේ ප්‍රතිපත්ති මාලාව ජනතාව අතරට යවුවා. මට ඕන වුණා මගේ ප්‍රතිවාදියත් එක්ක මගේ ප්‍රතිපත්ති මගේ දර්ශනය මගේ වැඩපිළිවෙල ප්‍රතිවාදී අපේක්ෂකයාගේ දර්ශනය වැඩපිළිවෙල ජනතා අධිකරණයේ ඉදිරියේ සාකච්ඡාවට භාජනය කරන්න. කොහෙද ඉතින් තාමත් එන්නේ නැහනේ අභියෝග කරන්න. එන්නේ නැහැ. මොකද දන්නේ නැනේ. මොකද හේතුව? ඇහෙන්නේ නැහැ. මොකද්ද? මොකද්ද? ආ බයයි. හරි හරි. ඉතින් මම ඒකටත් උත්තරයක් හදාගෙන ආවේ. මම හරිම කැමතියි මෙතනම මේ විවාදේ තියන්න. මොකෝ කියන්නේ? හොඳයි නේද? අරත්නපුරේම. ඒ විවාදේ මෙතනම තියලා. එහෙම බයක් තියෙනවා නම් ජනාධිපති අයියවත් ඕන්නම් අඬ ගහගෙන ඉන්න මට ප්‍රශ්නයක් නැහැ. ජනාධිපති අයියවත් අඬ ගහගෙන ඉන්න. ඒකත් මදිනම් මුළු පවුල් ගහම අරගෙන ඉන්න රත්නපුර නගරයට. මම ඔබතුමන්ලට කියන්න කැමතියි 10000ද 15000ද 20000ද ඒ හැමෝටම තනියම මුහුණ දෙන්නට රණසිංහ ප්‍රේමදාසගේ පුතා ලැස්ති කියන එක නම් මේ අවස්ථාවේ කියන්න කැමතියි.